සුබ සන්ධ්‍යාවක් අපි පළමුවෙන් අපේ ලලින්රාණි මැතිණියට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා එතුමිය කවදත් මේ ප්‍රදේශයේ මේ සමාජ සේවා කටයුතු වලදී ස්වයං රැකියා කටයුතු වලදී උර දීලා අපේ ජනතාවගේ ජීවන බර අඩු කරන්න කටයුතු කළා හොඳ සමාජ නායිකාවක් අපි මේ එක්සත් ජනරජ පෙරමුණේ මේ ජනරජ කියන කොටස ඇතුල් කරලා තියෙන්නේ මේ රටේ දේශපාලනයේ පරම්පරාව මුල් කරගෙන පවුල මුල් කරගෙන කරන්නේ දේශපාලකෙක් තැනකට ආහම උතාව හරි දුවව හරි දාලා තරුණ සමිතිය හදනවා එහෙම නැත්නම් නෝනාව හරි දියණියව හරි ලේලිව හරි දාලා කාන්තා සමිතිය හදනවා ඕක තමයි අපි දැකලා පුරුදු දේශපාලනේ නමුත් අපි ජනරජ පෙරමුණේ නායක නායිකාවන් බවට පත් කරන්නේ අපේ මේ ලලින්රාණි මැතිණිය ඒ වගේම අපේ හිටපු මන්ත්‍රීතුමා අපේ සම්බන්ධීකාරක තරිඳුලිප ගමගේ වැනි මේ මහජනය තුලින් මතුවෙච්ච පිරිසකට සමාජයේ උඩටම එන්න අවස්ථාව දෙන්නයි අපි මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගලා තියෙන්නේ ඒ නිසා අමතාම සතුටෙන් එතුමියගේ ආරාධනය පිළි අරගෙන අද මේ ස්ථානයට ආවේ ඒ වගේම අද නිවාඩු දවසේ ඔබ සියලු දෙනාම කාලය ඒ වගේම කාලගුණෙත් එච්චර හොඳ නැහැ කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නැහැ ඒ තත්වයන් දැකලා මේ අවස්ථාවට පැමිණීම ගැන ස්තුතිවන්ත වෙමි පළමුවෙන් කියන්න ඕනේ අපි අපේ පුද්ගලික ජීවිතවල මොන මොනවා හරි බරපතල පුද්ගලික ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා ඒ වගේම අපේ සමාජයක ජීවත් වෙන නිසා සමාජෙත් ඒ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා කාලයක් මේ රටේ ත්‍රස්තවාදී ගැටලුවක් තිබුණා බියසක තිබුණා තවත් කාලයක් ස්වභාවික විපත් අතරක් තියෙනවා ගම් වතුර නායෑම් සුනාමි නියන්සාය අපිට බලපාන ඒ වගේම මහ වසංගත වලට අපි ගොදුරු වෙනවා වසූරිය කියන එකක් අපි අහලා තිබුණා කොලරාව තිබිලා තියෙනවා මේ රටේ විශාල වශයෙන් මැලේරියාව නිසා මිනිස්සු මිය ගියා පහුගිය කාලේ අපි කාටත් අත්දැකීමක් හැටියට මේ කොවිඩ් වසංගතය ආවා වරුදු එකමාරක් පමණ අපේ රට ගිලගත්තා හැබැයි දැන් මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදය ඒ වගේ දෙයක් නෙවෙයි අපේ රටේ එක එක ආර්ථික අර්බුද ඇති වෙලා තියෙනවා කෑම හිඟයන් ඇති වෙලා තියෙනවා බලශක්ති හිඟයන් ඇති වෙලා තියෙනවා නමුත් මේ අර්බුදය බොහොම දිග්ගහිච්ච අර්බුදයක් මොකද රට බංකොලොත් රට බංකොලොත් කියන එකේ තේරුම මොකක්ද අපිට පුළුවන් මම ගත්තොත් මෙතන ඉන්නවා ස්වයං රැකියාලාභීන් අපිට පුළුවන් අපේ ව්‍යාපාරයක් කරන්න ණයක් ගන්න ඒ ණය ගන්නකොට අපි අපයක් තියෙනවා අපි අපයක් තියෙනවා අපේ ඉඩමක් කඩමක් හරි දේපලක් හරි එහෙම නැත්නම් තව කෙනෙක් අපි වෙනුවෙන් අප වෙනවා නේද ඒ විදිහට අපි ණයක් ගන්නවා ඒ ණය අරගෙන අපි ව්‍යාපාර කරනවා ඒ ව්‍යාපාර කරද්දී අපේ කලමනාකරණයේ අඩුපාඩුකම් එනවා ඒ වගේම අපේ අපාට හොරකම් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම නොඑක ආකාරයේ දූෂණ වෙන්න පුළුවන් අපේ මෝඩකම් තියෙන්න පුළුවන් ආයෝජනවල මේ වගේ ප්‍රශ්න නිසා අපේ ව්‍යාපාර කඩාවැටෙනවා ඒතර අපි ගිහිල්ලා බැංකුවට කියනවා අපට තවදුරටත් ණය ගෙවන්න බෑ කියලා. එතකොට බැංකුව අපිට කියනවා උඹලා එනනම් දැන් බංකොලොත් කියලා. ඒ බංකොලොත් කිව්වම අර අපි ඇපේට තියපු දේවල් අපිට අයිති වෙන්නේ නැහැ. ඒක යනවා බැංකුවට. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අද මේ ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ. අපි ගත්ත ණය සහන ණය ගත්තා 2005 න් පස්සේ ගිනි පොලියට කෙටි කාලයකින් ගෙවන්න ණය ගත්තා. ඒ ණය අපි ආයෝජනය කළා. ඒවා සමහර විට අපේ මෝඩ තීරණ තීන්දුව සඳහා අපි ආයෝජන කළා. සමහර ඒවා අපි වංචා දූෂණ කළා. සමහර දේවල් අපි කිසිම ආදායමක් ප්‍රතිලාභයක් නැතුව කළා. සමහර වරායවල් හැදුවා නැවුනේ. ගුවන් තොටුපළවල් හැදුවා ගුවන් යානා නැහැ. අධිවේගී පාරවල් හදලා තියෙනවා මේ දවස්වල වී වේලන අයවැ. හැබැයි ඒවා ණය ගෙවන්න තියෙනවා. ඒ ණය අපිට ගෙවා ගන්න බැරි වුණා පසුගිය අප්‍රේල් 12. ඉතින් අපි බංකොලොත් කියලා කිව්වා. දැන් සමහර අය කියනවා ඔය අලිසබ්රි මහත්තයා රට බංකොලොත් කියලා කියපු එක වැරදිය. රට බංකොලොත් නැහැ. ඒක කියපු එක ප්‍රශ්නයක් කියලා අපි දැක්ක මේ ළඟදී අර ආර්ථික කොමිසමක් ඉදිරියට ගිහිල්ලා ඇතැම් හිටපු මහ බැංකුව අධිපතිලා ඇමතිලා එහෙම කිව්වා. මං හිටියා ඔය අලිසබ්රි මහත්තයා කතා කරනකොට පාර්ලිමේන්තුවේ. එතුමා මොකද්ද කිව්වේ?
itu mati kemaki kisi mati yesu pahana sampan daga makne umi guta be raja paksu matia bali tegen na mirata rawat toku kandai me kene namut itu ma kiwa de mokad bisa adar ma kalpana kala belu mam banda gare kedia hama began na saline pora gen na saline tel gen na saline pare minisu tel polingo widuli eta galanguru na tel na widuli epa dahatra kapana bohoma me kolama distrikke denne tamai Oma kelikaro denne tamai candi di leopu balasakti amati hati eta widuliai telui baro hiti. Ekolo hontata karapunisa tamai tel poling eti uni widuliai pae dahatara kepuni. Oko doa api hontata karala penala tienta. Eoda ewada saline. Na banda gare nyahua tel gen widiakne, gas gen widiakne, pora gen widiakne, bed gen widiakne, galanguru gen widiakne, kiak tieno adi. Kiwa ma gana kiwa. Eto re tumakua. Mage pujjalika ginume tiyenawa ita wediya salli kiyala. Ithin etokota bandagare salli naththam kate salli naththam bankolot kiyanne thu wena mona kiyannada neda? Etokota api hoyanna one rate etenta pattune mokada kiyala. Eka ithama wedagath de. Ada man dakka pattare dala tiyenawa me rate mudala maathyanse lekamtuma Siriwardhana mahathmaya kiyuwai kiyala. Sunday Times kuat pada waktu agak lagi, itu pada marah tarjana tiennya. Marah tarjana kau rumi sah dah, villa tienni. Arah artika arugude sakat cakaran parlimen tuh patter lagi na komitue sakti dibu, hitapu mahabank kuat seperti Ajit Kabral mahatya, eva kema wajirabe wadhan mahatya, hem kiyebu dewal nisa, ya ata marah tarjana itu ni ata araksa awa dienni. Verad kalle. Rata bankolot kalle me Nandalal Veerasinghe Siriwardhanai kiyala dan rata matayak hadannama mam bohom pahadiliwa kiyenawa me rata bankolot kirima sandaha wagakiwa yutu aya innawa e wagakiwa athara issarahin innawa Ajit Niwat Kabra eka bohom pahadiliwa kiyanna ona mokada ohu naya adhika poliyata ganna Mahinda Rajapaksata lanu deepu kenek e wagema e naya weradi aayojana karala gewa ganna beri tanata pat karapu kenek Ada langkah atau virus itu naru ada di mana Amerika ada Hamilton Reserve Bank itu, eh naya apa suka ini medit, om jam khappa maggatta iya la, dan sekapa halu velati. Ini sa naya ganne velave, naya biadangkaran velave, naya apa suka ini velave, tum paramo horakan karbu takkadi gela dan kienwa, meh megolu megolu wakianu nengkir. Egalu tiam pramana itu wakianu nengkir, mukade egalu tuh mahabank itu menir dahari. Langkah ada apa mahabank itu nama. Mukanya Central Bank of Sri Lanka (CBSL). Mereka nama hari nama maru kerandol. CBSL ni mereka Criminal Bank of Sri Lanka ni. Mereka rata jam niscita wagakima diila nitianu kulub mereka mahabank itu mereka balai diila tienni. Mudal mandel itu mereka balai diila tienni mereka bankolor itu mereka ipahat tu kene. Eka ta monetary law act kela panatak tiel. Panatak anu kerandol. Panatak anu kerana. Evi terak, nih, hemo makata agarna pasku prahara ya kan? Pasku prahara, anatru enggavim, utu serva walita laba diilat, pasku prahara, walakkan kati itu kalian ya kan? Etter, etana wagakim dirahita kriya walia kelatiin. Wagema anatru enggavim, jatyan teramul laramudal, Mahinda Rajapaksa mahatya mudal lemati hatiete, gota be Rajapaksa mahatya jana adipati hatiete, mahaja mahabanku utakala, khawad dedas visse martu hatat, mukade kiuwe. ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි ධනපතියන්ට බදුසහන දෙන්න අර වියත් මගේ හිටපු කෑදර වසල ධනපතියන්ට බදුසහන දෙන්න කටයුතු කරපු එක වැරදි ඒ වැරද්ද නිසා රට බංකොලොත් වෙන්න යනවා අය ඒ ගැන ක්‍රියා කරන්නේ කියලා රහසිගත ලියුමක් බාර දුන්නා ඒ ලියුම ගැන නොතකා හැරලා සිංහෝ වගේ කිව්වා මුල් අරමුදල නැතුව අපිට යන්න පුළුවන් කිය කිය පාරම් බබා ගියා අපි අහුවම කොහොමද ඔය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් තර දාන්නේ කියලා ඇති වෙන්න සල්ලි තියෙනවා අපිට කිව්වා. තෙල්ලමති පාරම් බෑවා ඕනතරම් ඩොලර් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා. විදුලිය ඇමති පාරම් බෑවා විදුලිය 24 පෑම නෙවෙයි 48 පෑම දෙන්න විදු අපිට සල්ලි තියෙනවා කියලා. එහෙම පාරම් බබා ගියේ. අන්තිමට වලේ වැටෙනකන් දන්නේ නැහැ. හැබැයි අපි දැනන් හිටියා මේක. අපි මේ අනතුරු ඇඟවීම එක දිගට කිව්වා. අද කවුද මේකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ? අද මේ රට මෙතෙන්ට පත් කරපු ඒ ජාවාරංකාර දේශපාලකයෝවත් ඒ ජාවාරංකාර නිලධාරි පැලැන්තියවත් ඒ ජාවාරංකාර ව්‍යාපාරික පන්තියවත් අද මේවට වන්දි ගෙවනවා නෑ
අද මේවට වන්දි ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි. ඉස්පිරිතාලෙට ගියාම බේත් නැත්තේ මේ රටේ දුප්පත් ජනතාවට විතරයි. ධනෙ තියෙන මිනිහට ඒ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සිංගප්පූරුවේ ඉස්පිරිතාලේ අරලා තියෙනවා. අද විදුලි බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපා ගන්න අපසීරුවෙන් ජීවත් වෙන්නේ අපේ දුප්පත් පන්සල් වල හාමුදුරුවරුයි මේ රටේ දුප්පත් ජනතාවයි විතරයි. ධනෙ තියෙන මිනිසුන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව විදුලි බිල වැඩි කළා 8 ගුණයකින්. දුප්පත් මිනිසුන්ට ඒකක 60ට වඩා අඩු අය 8 ගුණයකින් වැඩි කළා. ඉහළ ධන කුවේරයන්ට වැඩි කළේ 110. ඒකයි ප්‍රතිපත්ති. ඒතර ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ බර වැටලා තියෙන්නේ ධනතාවට. මේ රටේ දුප්පත් ජනතාවට. හාල් කිලෝ රුපියල් 70-80 ඉඳන් 200 දක්වා ගියාම ඒ බර වැටලා තියෙන්නේ ජනතාවට. පිටි කිලෝ රුපියල් 80 ඉඳන් 240ට ගියාම ඒ බර වැටලා තියෙන්නේ මේ රටේ ජනතාවට. දරුවව පාසල් ගෙනියන්න ත්‍රී වීලර් එකට ස්කූල් බස් එකට ගාන තුන් ගුණයක් වුණාම ඒ බර වැටලා තියෙන්නේ මේ රටේ ජනතාවට. ඉහළ ගණයට මුකුත් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ණය ප්‍රතිවගත කරනවායි කියලා මොකද්ද කළේ? මහ බැංකුව සතු දේවල් කපලා දැම්මා. කවුද මහ බැංකුව කියන්නේ? මහ බැංකුවට කවුද සල්ලි දෙන්නේ? මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් පාම් පිටි කිරි පිටි වලින් ගහන බදු වලින් තමයි පෙට්‍රල් ඩීසල් වලින් ගහන බදු වලින් තමයි ඔය මහ බැංකුවට සල්ලි දෙන්නේ. ඒතර මහ බැංකුවට දීපු සල්ලි කැපුවාම කාටද ඒ බර එන්නේ? ඒ බර එන්නේ මේ රටේ ජනතාව. ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාව ගේ අර EPF ETF එක අර අහිංසක තේදළු කඩන කාන්තාව ඇඟලුම් කම්මලේ ශ්‍රමයේ වගුරුන කාන්තාව ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ සේවාවල යෙදලා ඉන්න මිනිස්සුන්ගේ EPF ETF එක ලක්ෂ 26ක් වැඩ කරන ජනතාවගේ EPF ETF එක ඒකට ගැහුවා. හැබැයි මේ රටේ ධන කුවේර බැංකු හිමියෝ ධන කුවේරයෝ මූල්‍ය සමාගම් භාණ්ඩාගාර බිල්පත් ගත්තාය. ඒගොල්ලන්ට කෝටි ගණන් ලාභ උපයන්න අවස්ථාව ලබා දුන්නා. එනිසා ඉතාමත්ම අයුක්ති සහගත තත්ත්වයකින් තමයි අද මේ ආර්ථික බර පත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ ජනරජ පෙරමුණ කියන්නේ ආර්ථික යුක්තිය මුලින් ඉටු වෙන්න ඕනා. ඒ වගේම මතක තියාගන්න අද ඇත්තටම බැලූ බැල්මට යම් සාම්‍යයක් උදා වෙලා තියෙනවා වගේ පේනවා. පාරේ තුන් ගුණයක් වැඩි තෙල් හැබැයි පෙට්‍රල් ඩීසල් තියෙනවා. අපිට කිව්වා මේක මේ සිපෙට්කෝ එකේ තමයි ප්‍රශ්නේ, තෙල් සස්තාවේ ආයෝගේ තමයි ප්‍රශ්නේ. මේකට චීනුයි ඇමරිකන් කාර්යෝ ගෙන්නුවාම වැඩේ හරි කියලා. කොට්ටාවේ ඇරියා සිනෝපෙක් එක. අඩුවෙන් තෙල් හම්බ වෙනවද? ඈ එහෙම විශේෂයක් තියෙනවද? නෑ. තව සමාගම් එනවයි කියලා ඒ සමාගම් කොච්චර ආවත් ජනතාවට ඒකෙන් සහනයක් නෑ. දැන් විදුලි බල මණ්ඩලයේ නොවැම්බර් වෙනකොට කෑලි 15කට කඩන්න යනවා. විදුලි බිල අඩුවෙයිද? නෑ අඩුවෙන්නේ නෑ. ඇයි? අර දූෂිත කලමනාකාරීත්වයේ දූෂිත දේශපාලනයේ තියෙනකන් ඒක අඩු වෙන්නේ නැහැ. මම බාරගත්ත 2015 ජනවාරි මාසේ 15 ලංකා විදුලි බල මණ්ඩලයේ පන්තේ නීතිගත සංස්ථාව. ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බිලට ගහලා තිබුණා ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අපි ඒක අයින් කළා. 15%ක් අඩු කරා. විදුලි ඒකකයේ සාමාන්‍ය රුපියල් 15ට ගෙනාවා අපි. කවුරුත් හිතුවා විදුලි බල මණ්ඩලයේ පාඩු වෙයි කියලා. මොකද කතාව? දින 100 ඇතුලේ කෝටි 2000ක් ලාභ ලැබුවා. අද රුපියල් 15 විදුලි ඒකකයේ රුපියල් 52 කරලා තුන් ගුණයකට වැඩියෙන් නැගලා තාම පාඩුව. එහෙනම් කොහෙද ප්‍රශ්නේ? මේක පුජ්ජලිකාන්තට දුන්නයි කියලා විසඳෙයිද? නෑ විසඳෙන්නේ නෑ. එදා මහින්ද මහත්තයාගේ කාලේ රුපියල් 154 දිවිච්ච පෙට්‍රල් අපි 117ට ගෙනාවා. රුපියල් 134 දිවිච්ච ඩීසල් රුපියල් 95ට ගෙනාවා. හැමෝම හිතුවා කන්තේ නීතිගත සංස්ථාව පාඩුවේ කියලා. පාඩු වුණාද? නෑ.